අයිබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ආදරණීය හිතවතුනි ඔබට අද ඉරිදා දවස මේ මාසයේ අපි මේ ඉරිදාවන් කිහිපෙම පහු කරගෙන මේ සතිය ඒ වගේම මාස දින මේ ආදි වශයෙන් ටිකෙන් ටික අපි මේ වසරත් අවසානය වසරත් මැදපසු කරමින් වසරේ අවසන් භාගයටත් ළඟා වෙමින් පවතින බව ඔබට මතක් කරන්න කැමතියි මොකද අපි මේ වෙනතුරු මේ වසර තුලදී අපි රට වෙනුවෙන් අපි වෙනුවෙන් අපි කරගත්තේ මොනවද කියන ගැටලුව පොඩ්ඩක් යලි ඔබෙන්ම ඒ ප්‍රශ්නේ විමසා බැලිය යුතු කාලයක් බවට පත්වෙනවා මොකද මේ වෙනකොට රට වර්තමානයේ තියෙන තත්ුවේ ඒතරම් සුබදායි මාවතක නොවන නිසාවෙන්ම අද උදෑසනම මේ පත්‍රයේ ඔබට කියන්න එන්න අපි නිවසෙන් පිටත් වුණු වෙලේ ඉඳන් පාරේ තොටේ මගදී අපි දැකපු දුටුව දේවල් එච්චර සුබදායක නැහැ මේ දවස්වල තියෙන දරුණුම ඛේදනීයම තත්වය තමයි රටේ මිනිසුන්ට අවශ්‍ය ගමන් බිමන් වලට තමන්ගේ රාජකාරි වලට එමන් නැත්නම් එදා වේල සරිකර ගන්න අවශ්‍ය කරන ශ්‍රමය යොදවමින් තමන්ගේ රැකියාවේ නිරත වෙන්නට අවශ්‍ය කරන තෙල් ටික මේ මොහොතේදී මිනිසුන්ට ලැබෙන්නේ ඉතාමත් සීමිත විදිහට ඒ වෙනුවෙන් දින ගණන් එක දිගට පෝලිං වල ඉන්න වෙලා තියෙන තත්වයක් තමයි රටේ මහජනතාවට මේ වෙනකොට උදා වෙලා තියෙන්නේ අපි අද මම පෞද්ගලිකව අද උදෑසන එන අවස්ථාවේදී මැදිරියට පාර පුරාම තිබුණේ පෝලිම් ෂෙඩ් ආසන්නේ පිරුමුම් හල් ආසන්නේ තියෙන්නේ පෝලිම් යතුරු පැදී ප්‍රීරෝධ රථ ඒ වගේම මෝටර් වාහන ඩීසල් වලට වෙනම පෝලිම් මේ ආදී වශයෙන් පෝලිම් 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 හැම තැනම පෝලිම් තමයි තියෙන්නේ විශේෂම කාරණාව තමයි මෙහිදී සිහිපත් කළ යුතු මේ පෝලිම් වල ඉන්නේ පැය දෙකක තුනක වගේ කාලයක ඉඳලා තෙල් ගහ ගන්න බලාපොරොත්තු වෙන රැඳී සිටින ජනතාව නෙවෙයි වැදගත්ම කාරණාව වෙන්නේ මොවුන් බොහෝ විට දවසකට විතර කලින් තමයි මේ පෝලිමට ඇවිල්ලා තියෙන්නේ සමහර විට මේ තමන්ට මේ මොහොතේදී මේ අදාළ ඉන්ධන පිරවුම් හරට ලැබිලා තියෙන තෙල් ප්‍රමාණයෙන් තෙල් තමන්ගේ වාහනයට ගහගන්න බෑ කියලා දැන දැනත් පෝලිමට එකතු වෙලා ඊළඟට පැමිණෙන බවුසරයකින් හරි තෙල් ටිකක් ලබා ගැනීමේ බලාපොරොත්තු වෙන මහජනතාව පෝලිම් වල රැඳී සිටිනවා මේ ඉතාමත් ඛේදනීය තත්වයකට තමයි රට පත් වෙලා තියෙන්නේ ඉතින් මේ පිළිබඳව පත්තරවල තොරතුරු වාර්තා කරලා තිබෙනවා නවතම තත්වයේ පිළිබඳව පුළුල්ව වාර්තා කරන හැ මොකද සතියන්ත පත්තර ටික අපිට සිකුරාදා සෙනසුරාදා වේදී නිකුත් වෙන හින්දා නමුත් ඔබ ඊයේ දවසේදී ප්‍රවෘත්ති වාර්තා තුලින් එහෙම දකින්නට ඇති විශේෂයෙන්ම මේ රටේ තියෙන වර්තමාන අර්බුදකාරී තත්වයන් පිළිබඳව සවිස්තරාත්මකව විස්තර වාර්තා කරලා තිබෙනවා ඔබ සියත ප්‍රවෘත්ති ඔස්සේ ඒ පිළිබඳව දැනුවත් වන්නට ඇති මේ අර්බුදය කවදා කොහොම කොයි විදිහට විසදෙයිද කියන කාරණාව පිළිබඳව යම් කිසි ගැටලුවක් තිබෙනවා මොකද රටේ තියෙන ඩොලර් සංචිතවල හිඟවීමත් එක්ක අපි පහුගිය කාලයේ පුරාවටම දීර්ඝ කාලීනව කතාබහ කරපු කාරණාව තමයි තෙල් ටික මිලදී ගන්න අවශ්‍ය කරන ඩොලර් ටික ලංකාව සතුව නැහැ ගෑස් ටික මිලදී ගන්න අවශ්‍ය කරන ඩොලර් ලංකාවේ නැහැ ඒ වගේම අත්‍යවශ්‍ය ඖෂධ ටික ගෙන්න ගන්න අවශ්‍ය කරන මුදල් රට තුල සංචිත විදිහට ඉතුරු වෙලා නැහැ ඒ නිසා තමයි මේ අත්‍යවශ්‍ය දේවල් ජනතාවට ලබා දීමේ නොහැකියාවකට මේ රට පත් වෙලා තියෙන්නේ මේකට වග කියන්න ඕන කවුද කියන කාරණාව ජනතාව තවදුරටත් සිතා බැලීම ඉතාමත් වැදගත් කාරණයක් වෙනවා මොකද මේ රට පාලනය කරන්න ඔබ බාර දුන්නේ හරිම පිරිසිදුද කියන කාරණාව පොඩ්ඩක් මතක් කරලා බලන්න වෙනවා අපි ඒත් එක්කම මේ දිවයින ඉර්දා සංග්‍රහයේ ප්‍රධාන සිරස්තලයේ දිහා බැලුවත් තියෙන්නේ තෙල් ගැන ඒත් එක්කම අනිකුත් පුවත්පත්වලත් වැඩි ඉඩ කඩක් යොදවලා තියෙන යොමු කරලා තියෙන්නේ තෙල් පිළිබඳව මේ මතුවලා තියෙන ගැටලු වලට විශේෂයෙන්ම සිළුමින පුවත්පතේ තෙල් නැතිව ඇවිලෙන මිනිස්සු කියන සිරස්තලයේ වාර්තා කරමින් ඡායාරූපයක් සහිතව සිළුමිනේ වාර්තා කරනවා තෙල් නැතිව මිනිසුන් ඇවිලෙන ආකාරයේ පිළිබඳව පුවත්පතේ සිරස්තලයක් විදිහට ඒ වගේම දිවයින ඉරිදා සංග්‍රහයේ ප්‍රධානම සිරස්තලයේ විදිහට වැඩි ඉඩ කඩක් වෙන් කරලා වාර්තා කරලා තියෙන්නේ පෙට්‍රල් පෝලිම පිළිබඳව පෙට්‍රල් වාහන ගාල්වේ සල්ලි දීලා ෆිනෑන්ස් දාලා නේද ලීසින් වාරික ගෙවාගෙන වාහනය ගෙවන නඩත්තු කරන වාහනය විශාල
ආදරයකින් ලෙන්ගතුකමකින් පරිස්සම් කරන වාහනය පෙට්‍රල් නැති හින්දා ගාල් කරන්න වෙයි කියලා කවදා අපි හිතුවාද නේද? පෙට්‍රල් වාහන ගාල් වෙයි. පෙට්‍රල් නෞකාවක් මිලදී ගැනීමට මහජන බැංකුව සිකුරාදා ණයවර ලිපි නිකුත් කළත් පෙට්‍රල් ගෙනවෙත් බෙදා හැරීමට තවත් සතියක පමණ කාලයක් ගතවන හින්දා පෙට්‍රල් වාහන ගාල් කර තැබීමට සිදුවනු ඇතැයි තෙල් සංස්ථා උසස් නිලධාරියෙක් දිවි නිර්දා සංග්‍රහයට පැවසුවා කියලායි ඔවුන් වාර්තා කරලා තියෙන්නේ. ඒක ඉතින් ඒගොල්ලොම කියන දෙයක්වත් නැහැ. ඉතින් මේ යන තත්ත්වයේ හැටියට එහෙම දෙයක් සිදු වෙන්නත් බැරි නැහැ. මොකද මිනිස්සු අද දවසේ උදේ අපි මේ මේ මුහු ගාලු මුහුදුබඩ මාර්ගයේ කොළඹ මුහුදුබඩ මාර්ගයේ අපි ආවේ ඒ අවස්ථාවේ අපි වෙනදාට නම් දෙපස වාහන විශාල ප්‍රමාණයක් තිබෙන වේය. ඒ වගේම මැරින් ඩ්‍රයිව් එකේ ඕනතරම් වාහන එහාට මෙහාට ගමන් කරන උදේට ගාලු පාරත් ඒ වගේ කාර්යබහුලයි. නමුත් අද එහෙම තත්ත්වයක් අපි දැක්කේ නැහැ. මිනිස්සු පාරේ වාහනවල එහාට මෙහාට යන ආකාරය අපි දැක්කේ නැහැ. එහෙම් මෙහෙන් ගියපු වාහනයක් දෙකක් ඇරුණුකොට වෙනදා තරම් අපි දැක්කේ නැහැ. කවුරුත් පාරට ඇවිල්ලා ඉන්නව තමන්ගේ ගමන් බිමන් වල යෙදෙනවා. ඇත්තටම මිනිස්සු අර්බුදයක ඉන්න බව නම් දැන් නම් සක් සුදක්සේ පැහැදිලි. අපි පසුගිය කාලේ කොරෝනා වසංගතය ව්‍යාප්ත වෙලා තිබ්බ කාලේ ඒ අවධිය තුළදී නිරෝධායන ඇදිරි නීතිය පැනවුවහම පාරේ වාහන තිබ්බේ නැහෙනි. පසුගිය දවස්වල හදිසි නීතිය ක්‍රියාත්මක කරවමින් ඇදිරි නීතිය පනවා තිබූ කාලේ පාරේ වාහන එහෙම අඩුයිනේ. අන්න ඒ වගේ තත්ත්වයකට තමයි ඇවිල්ලා තියෙන්නේ. කොරෝනා වසංගතයත් ක්‍රමයෙන් හීන වෙලා යන කාලයක කලබලකාරී තත්ත්වයනුත් යම්කිසි මට්ටමකින් අඩුවක් පෙන්නුම් කරන කාලයක වෙනත්ම ප්‍රශ්නයක් හින්දා මිනිස්සු ස්වයං ලොක්ඩවුන් එකට ගිහිල්ලාද කියන ප්‍රශ්නේ අද උදේ අපිට ඇති වුණා කොළඹ නගරය තුළ ගමන් කිරීම තුලදී. ඒ දැක්ක දුටුව කාරණාත් එක්ක ඉතින් මේ විදිහට රට නිකන්ම වැහිගෙන යනවද කියන ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ වගේම මේ දවස් කීපය තුළ බොහෝ දෙනෙක් කතාබහ කරපු කාරණාවක් සහ සමාජ මාධ්‍යවල ප්‍රබල වශයෙන් දැඩි වශයෙන් කතාබහට ලක්වුණු දෙයක් තමයි රට සති කිහිපයකට සතියකට හෝ දෙකකට වසා දෙමීමට යනවාය කියන කාරණාව පිළිබඳව විවිධ දේශපාලන පක්ෂවල නියෝජිතයින් පවා මේ පිළිබඳව අදහස් දක්වා තිබෙනු අපි දැක්කා. රට ඒ විදිහට ලොක්ඩවුන් එකට යන්න සිදු වෙනවාද කියන කාරණාව. ඒ වගේම මහජන කැළඹීම් ඇතිවීම මේ දවස්වල සිදුවෙන දෙයක්. විශේෂයෙන්ම පිරවුම්හල් අසලවල මේ ස්ථානවල පොලිසිය විශේෂ ආරක්ෂාවන් යොදවමින් විශේෂ විධිවිධාන පනවමින් මහජනතාවගේ ආරක්ෂාව සහ ඔවුන්ට පීඩාකාරී වෙලා තියෙන මේ ප්‍රශ්නවලින් තාවකාලිකව හෝ විසඳුම් ලබා දෙන්නට උත්සාහ කරනවා නම් හොඳයි. නමුත් ඊයේ දවසේදී පොලිසිය සහ මහජනතාව අතරත් යම්කිසි ආකාරයක ගැටුම් වර්ධනය වුණු තැන් කිහිපයක් රටේ ස්ථාන කිහිපයකින් වාර්තා වුණා. අපි ඒ පිළිබඳව තොරතුරු යාවත්කාලීන වෙච්ච තොරතුරු දැනගන්න අපි බලාපොරොත්තු වෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා සම්බන්ධ කරගන්න අපි උත්සාහය දරමින් සිටින්නේ. ඒ වෙනුවෙන් අපි බලමු එතුමා සම්බන්ධ වුණොත් අපිට ඒ පිළිබඳව යාවත්කාලීන වෙච්ච තොරතුරු දැන කියා ගන්නත් හැකියාව තිබෙනවා. ඊයේ දවසේදී කුරුණෑගල ප්‍රදේශයේ සහ මේ අතුරුගිරිය ප්‍රදේශයේදී සිදුවුණු ඒ සිදුවීම් දෙක පිළිබඳව එතුමාගෙන් විශේෂයෙන් තොරතුරු දැන ගැනීමේ හැකියාව අපිට ලැබේවි. එතුමාව දුරකථන ඔස්සේ මේ මොහොතේදී සම්බන්ධ කරගන්නට හැකියාව ලැබුණොත් අපි ඒ පිළිබඳවත් බලාපොරොත්තු වෙන්නේ සිටින්නේ. අපි පුවත්පත්වල තියෙන සිරස්තල වෙත අවධානය යොමු කරන්නට අවශ්‍යයි. ඊට මත්තෙන් අපි ප්‍රවෘත්ති වාර්තාවේ ඊයේ දවසේදී සියත ප්‍රවෘත්ති ඔස්සේ පළබුණු වාර්තාවේ මේ පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු තිබෙනවා. අපි ඒ වෙත අවධානය යොමු කරමු. දැන් පිරුම් හල්බලට ඉන්ධන එන නොයන බවක් පේන තෙක්මානයකවත් නැහැ. තෙල් එන බවට දැනගන්න හදපු ඇප් එකත් අද විහිළුවක් වෙලා. මේ නිසා විශේෂයෙන්ම මේ වන විට සෞඛ්‍ය කාර්ය මණ්ඩල පත්ව ඇත්තේ දැඩි අපහසුතාවයකටයි. තඹුත්තේ ගම රෝහලේ කාර්ය මණ්ඩලය අද පාරට බැහැලා උද්ඝෝෂණයේ නිරත වුණා. ඒ තෙල් ඉල්ලමින් අත්‍යවශ්‍ය සේවා සඳහා තෙල් මේගොල්ලෝ තෙල් ලීටර් 2000 3000 තියාගෙන ඉන්නවා සෙඩ් එකේ.
ඒ වුණාට තාම මේ අපි ආවහම කියනවා සෞඛ්‍ය කියන්නේ අත්‍යවශ්‍ය සේවාවක් නෙමෙයි කියලා. පාන්දර 6ට ගෙවල් වලින් අය එනවා. ඒ අය එන්නේ කොහමද? ඒ අයිට දැන් තවත් 3 4 පෙට්‍රල් නැහැ බයික් මෙහෙ. මේක අත්‍යවශ්‍ය සේවාවක්ද නොවෙන්ද නැද්ද කියන එක තේරෙන්නේ තමුන්ගේ ලෙඩෙක් මරණාසන්න මොහොතේදී රෝහලට ගෙනාවම රෝහලේ කාර්ය මණ්ඩලයේ නැති වුණාම අපිට කරන්න දෙයක් නැහැ. අපි ඉල්ලන්නේ තෙල් ටිකක්. අපිට වැඩට එන්න යන්න. මොකද අපි මේක අරන් ගිහලා ටැංකිය වලින් ඇදලා විකුණන්න නෙවෙයි. මේ අතර IOC සමාගමකට අයත් බවුසරයකින් මහමගදී මෝටරාදයකට ඉන්ධන ලබා දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙනවා. මේ පිළියන්දල ප්‍රදේශයේ සිදු වූ තවත් සිදුවීමක්. මේ මහත්තයෝ ඔයා මේ කැත වැඩ කරන්න එපා. අයි ඔයා සල්ලි ගත්ත මොනවද? නෑ කවුද? ඔයා සල්ලි ගත්ත මොනවද? නෑ නෑ අපි නංගිගේ. නෑ නෑ කාගෙන්වත් ඔයාලා සල්ලි ගන්න බෑ. ඔයා ගෑන් එකට පෙට්‍රල් ගහ එහෙම ගන්න කවුද? ඔයා මොනවද සල්ලි ගන්න යා? ඔයා හම්දුරන්ට ගන්නේ සල්ලි වලට බඩු විකුණන්නේ කවුද? නංගිගේ කවුද? හොරක පෙට්‍රල් විකුණනවද? හොරාද කරන්නේ බෝයි. මේ පොලිසියට විකුණන පෙට්‍රල්. මේ අතර ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණ පරිශ්‍රයේදී ඉන්ධන බවුසරයකින් කෑන් වලට ඉන්ධන ලබා ගන්නා අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙනවා. කෙසේ වෙතත් එය පදනම් විරහිත අසත්‍යක් බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ. දින කිහිපයක සිට ඉන්ධන නොලැබීම හේතුවෙන් අදත් ප්‍රදේශ කිහිපයක ඉන්ධන පිරුම්හල් අසල උණුසුම් තත්ත්වයන් ඇති වුණා. පොලිස් නිලධාරීන් ගෙන්නන්න නැත්තේ පාර බ්ලොක් කරයි කියලා. නෑ, ඒ වේදනාව අපිටත් දැනෙනවා. අපි මෙතනින් 500 ගානේ පෙට්‍රල් ගහගෙන පාරේ යනකොට තවත් කට්ටියක් පාර බ්ලොක් කරලා තිබුණා. මේ අහිංසක මේ නිලධාරියෝ යන්න ඕනේ එතෙන්ට. මේ මහ බලු වැඩ කරන මිනිස්සුන්ද මේ මහ ජනතාව දුක් විඳින්නේ? මේ රාජකාරී කරන නිලධාරි දුක් විඳින්නේ? මේ සෙට් එකට දවස් 6කින් තෙල් ආවේ නෑ. ආපු තෙල් එකත් හංගගෙන මිනිස්සුන්ට මෙහෙම කරන එක සාධාරණද? ඔව්. තෙල් දිනනවා තම බලන්නකෝ බලන්න මෙහේ ආයි මෙයාට තෙල් ගෙන්නන්න ඇල්ලුවට ඉඳලා ඉවරන කතාව මේ මිනිසුන්ට එපා කරලා තියෙන මෙත්තර උදව් කරලා මේ බලාද මිනිසුන්ට මෙයාලා තරම් උදව් කරන්නේ නැහැ කවුරුවත් මේ සෙට් එකේ තරම් සෙල් එක ගන්න නෑ මොකෝ අපිටවත් එන්නේ දැන් ඇප් එක බලලා හිටන් ඇප් එකේ නිය දැන් ඔන්න යන්න කියලා දැන් මෙතන මේ කට්ටි ආවේ ඇප් එක බලලා ඒක බැරිද කියන්නකෝ අපි දවස් එකමාරක් විතර තිස්සේ හිටියා අපිට පෙට්‍රල් ගහ ගන්න බැරුව ගියා පෙට්‍රල් නැහැ කිව්වා බවුසරෙන් තෙල් බානවා අපි දැක්කා එලා අපි කොතර ටැංකිය වෙන්නන්න කියලා කිස් ටැංකිය කරලා පෙන්නුවා ඊට පස්සේ ඊනඟ ටැංකියේ තෙල් තිබුණා පොලිසිය සම්පූර්ණ මේ මොහොත ගත්තේ ඒ යාළගේ පැත්ත මේ අදත් ප්‍රදේශ රැසක තිබූ දිගු ඉන්ධන පෝලිම් මේ ඊයේ ඉඳන් මේ පේන ආහාර අතන ඉඳන් මර පෝලිම් පොඩි ළමයි දාලා කන්න බොන නැතුව ළමයි ගෙවල් වල දාලා රාජසේවකයෝ ඇවිල්ලා මෙතන ඇවිල්ලා පෝලිම් අපි කොච්චර දුක් විඳන කියලා බලමු උදේ ඉඳලා මෙතන පිටස්තරෙක් කෙනෙක් ඇවිල්ලා ආනවා ඔබතුමා රාජසේවේද කියලා මම කෝ ඔව් කියලා මම කෝ පාසල් ගුරේ පාසල් ගුරුවරු නිකන් වැඩ කරන්න එපා කියලා දැන් එතුමා කියනවා රාජසේවකයන්ට මේ කුඩම්මගේ හැල කියලා දේ මේ අතර රටට ඉන්ධන බෙදනවා වෙනුවට කොළොන්නාව තෙල් පාර්යන්තය තම සේවකයින්ට ඉන්ධන ලබා දීමේදී ප්‍රමුඛතාව දෙන ක්‍රමවේදයක් අනුගමනය කරනවා. මේ නිසා පෞද්ගලික බවුසර රත හිමියන් පත්ව ඇත්තේ දැඩි අපහසුතාවයකටයි. මේ ඒ සම්බන්ධයෙන් කතා කළ පෞද්ගලික බවුසර රත හිමියන්ගේ සංගමේ ලේකම් ශාන්තද සිල්වා. තැංගිරත් ධාවනය කරන්න අවශ්‍ය කරන ඉන්ධන ලබා දෙන වෙනුවට මම හිතන්නේ ආයතනයේ සේවක මහත්වරුන් ගෙවෙන්න ඇති. නමුත් ඊට වැඩිය ප්‍රමුඛතාවය දෙන්න ඕනේ තැංගිරත වලට අවශ්‍ය ඉන්ධන ලබා දීම තුලින්. ප්‍රවාහන සංගම් සහ කාංචන විජේසේකර අමාත්‍යවරයා සමග අද සාකච්ඡාවක් පැවැත්ුණා. සාකච්ඡාවෙන් අනුදුරුව මාධ්‍ය වෙත අදහස් පළ කළ ප්‍රවාහන සංගම් නියෝජිතයින්. ඔබතුමා ලබන සතිය තුලම තීරෝදරත සඳහා විධිමත් ක්‍රමවේදයක් සූදානම් කරලා ඔවුන්ට ඒ ලබා දෙන්න ඒ අනුව බස් රථ ලොරි රථ පාසල් සේවා කාර්යාල ප්‍රවාහන සේවා පාසල් ළමුන් ප්‍රවාහන සේවා ලොරි රථ බහලුම් ප්‍රවාහන රථ සංචාරක වාහන මේ සියල්ලටම ප්‍රමුඛතාවය ලබා දීලා පෝලිම් වල ඉන්නේ නැතුව සතිකා මාර්ග කාලය තුල අපිට මෙම නිශ්චිත වැඩපිළිවෙලක් ලබා දෙන්න පොරොන්දු වුණා විශේෂයෙන්ම අපි අමතුමාට පැහැදිලි කළාම කිව්වා ඉන්ධන සබා ගැනීමේදී ඩිපෝ මගින් දෙන එක ක්‍රමවත් සිද්ධ වෙන්නේ නැහැ ඒතර ගරු අමතුමා මේ අවස්ථාවේ උපදෙස් දුන්නා සඳා දිනේ සිට සීලුම ඩිපෝ වලට විශේෂ කාර්ය බලකාය සහ පොලිසිය
පොලිසිය යොදවල ඉන්ධන ටික සාධාරණව සීලම වාහන වල ලබා දීමේ ක්‍රමවේදයක් හඳුන්වලා දුන්න අපිට ගරු අමාත්‍යතුමා අපිට පොරොන්දු වුණා දැන් මේ තියෙන ප්‍රශ්නෙත් එක්ක ගත්තහම වර්තමානයේ තෙල් පිළිබඳව මේ තියෙන ගැටලුව निराකරණය කරන්න නිසි මැදහත් වීමක් රජේ පාර්ශවයෙන් විය යුතු බව අපි අවධාරණය කර සිටිනවා ඒ දවසේදී ඛනිජ තෙල් පිළිබඳව බලශක්ති අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කළා විශේෂයෙන්ම එතුමා සමග පැවතුණු සාකච්ඡාවේදී අර ඔබ ප්‍රවෘත්ති වාර්තාවේ දුටුවා වගේම මේ රත වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීමේදී යම් ප්‍රමුඛතාවයක් ලබා දීම සහ විශේෂයෙන්ම යතුරු පැදිවල තියෙන අවසාන ඉලක්කමට අනුව තෙල් නිකුත් කිරීමේ ක්‍රමවේදයක් ආරම්භ කිරීමේ බලාපොරොත්තුවක් තිබෙනවා කියලා සහ ඒ වෙනුවෙන් විධිවිධාන සකස් කරගෙන යනවා කියලා කොහොම වුණත් කමන්නේ ප්‍රායෝගිකව බිම් මට්ටමේ ක්‍රියාත්මක විය හැකි ක්‍රමවේදයක් ස්ථාපිත කරනවා නම් එය ඉතාමත් වැදගත් කාරණයක් විදිහට අපි දකිනවා ඒකෙත් එක්කම අපි දැක්කා මේ අරුණ පුවත් පතේ සිරස්තලයක් තිබෙනවා ඩොලර් මිලියන 500 කලින් ඉල්ලු නිසා සාකච්ඡාවට ඉන්දියාව එකඟයි තෙල් ලැබුණොත් මාස 4කට ඇති කියලා මේ තියෙන තත්වයක් එක්ක මේ තෙල් ටික හරි මේ ඩොලර් මිලියන 500 අලුත් ක්‍රෙඩිට් ලයින් එක හරි නැවත සක්‍රිය වෙනවා නම් ඒ ඊටමත් වැදගත් කාරණාවක් වෙනවා තෙල් ඇත්තටම තියෙනවද අපි මේ ගැන අහලා දැනගන්න කල්පනා කරා මේ වෘත්තීය සමිති නියෝජිත නතරින් ආනන්ද පාලිත මහත්මයාව සම්බන්ධ කරගනිමින් සුබෝදෑසනක් ආනන්ද මහත්මයා සුබෝදෑසනක් ඔව් මේ ඇත්තටම දැන් මොකක්ද තියෙන තත්වයේ සංචිතවල තෙල් ඉතුරු වෙලා තියෙනවද එහෙම නැත්නම් රට තව කොච්චර කාලයකට මේ විදිහට මේ අර්බුදකාරී තත්වයක් එක්ක ඉදිරියට අරගෙන යන්න වේද संपूर्ण जनता අද පොලිස් දෙක තුන නෙමෙයි අද පාර දැන් තුන හතර බවට පත් වෙනවා දින ඒක කොතනද කොන හොයන්න බැරි තත්ත්වයට ඇවිල්ලා තියෙනවා ඉන්න සංකිට ගැන කතා කිරීම බිහිලුවා දැන් ඇප් එකක් ඊයේ වෙනකොට නැවතිලා ඇප් එක ගෙනාවේ ජනතා වතාන්ත්‍රයට නෙමෙයි ඒක ඉන්ධන සීමා කරන්න ඒ අනුන් 200ක් දවසකට නැහැ කියන එක ඒ ඇප් එක බලනකොට පේනවා ඇප් එකට පෙරින් පිටින් හොර රහසේ ඉන්ධන යනවා වෙන පිරුම්කට साधारण मिल जनता දන්න කිලෝ ලීටරයට හර කිලෝමීටරයකට දුවන්න පුළුවන් ඉන්න ටිකක් දන්න දෙවිලා තියෙනවා කළු කඩේ මිලටවක් ඕ දැන් මේ 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 තියෙන ගැටලුව තව කොච්චර කාලයක් මේ විදිහට අරගෙන යන්න වෙයිද දැන් මේ ජනතාව දැඩි පීඩනයකින් ඉන්න වෙලාවක් ආනන්ද මහත්මයා මේක මිනිස්සු දැන් අන්තිටම වැටලා ඉන්නේ මොකද තවමත් ඔවුන්ගේ ඉවසීම පිළිබඳව අපි ඇත්තටම සතුටු විය යුතුයි මොකද දැඩි ප්‍රකෝපකාරී අවස්ථාවන් වලදී බොහොම ඉවසීමෙන් සමහර අවස්ථාවල අපේ මිනිස්සු කටයුතු කරනවා අපි දැකලා තියෙනවා මේ මේ ඇත්තටම මොකක් හරි මෙතන මේ මාෆියාවක් ක්‍රියාත්මක වෙනවද පෙට්‍රල් ඩීසල් පිළිබඳව මොනිට පළවෙනිම අපිට ස්තුතිවන් තියෙන ඔබ කිව්ව වචෙන්ද පොලිං වල ඉන්න ජනතාව ඉවසලෙක් ගැන අපි ස්තුතිවන් කරනවා මේක ඇත්ත මානවකත්වයක් දකින කෙනෙක්ගේ ප්‍රකාශයක් යථාර්ථයේ දකින කෙනෙක්ගේ ප්‍රකාශය. හැබැයි දැන් මොකද රජය කරේ? තෙල් පොලිං කලබල වලට අවම පොලිස් බලය පාවිච්චි කරන්නේ. ඉන්ධන ටික අකණ්ඩව දෙන්න කියන එක නෙමෙයි. ඉන්ධන ටික වහම ගෙන්වීමට පොලිසිය හරි යොදවන එක නෙමෙයි. පොලිසිය එස්ටිඑස් එක දැන් අවම බලය කියන කතා කරා. පිස්තෝල එලිපිට අරගෙන අසරණ පිරුම් අල්මි මේ පොර කමින් තමන්ගේ බිරිඳ රෝහල ඉන්න බලන් දැන්න කුච්චලගේ පීඩනයට පිස්තෝලෙන් එල්ල කරගෙන කටයුතු කරනවා. කියන්නේ නිලන මරේ යෝගිය හිතනවා. එතකොට ඒක ඔබගේ ප්‍රකාශක නැත්නම් බොහොම ස්තුතියන් තියනවා. බොහොම ගෞරව කරන උත්සව සමිතිය වශයෙන්
अंतिम නැව ඉන්නේ 24 වෙනිදා වගේ දවසක් මට මතක වේද හිර කියලා ওই වගේ විවිධ කටකතා සමාජයේ ඔස්සේ ප්‍රවෘත්ති ඔස්සේ සහ පැතිර යමින් පවතින අවස්ථාවක් මේක. ඇත්තරම තෙල් යලි හරියටම ලංකාවට ලැබෙන දවසක් එහෙම නැත්නම් ආනයනය කරන දවසක් පිළිබඳව කියන්න කොහොමද ඔබතුමාගේ අදහස ඒ පිළිබඳව? දැන් මේ වෙන නිල විද්‍යට අවසන් ක්‍රෙඩිට් ලයින් එකට සිදී නැව ඇවිල්ලා ඉවරයි. जनरेशन का තවත් අර්බුදයේ ඉත ඇහෙලට යනවා. එහෙම නැත්නම් කලවර ඉන්න ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට දැන් කියන ප්‍රමාණය අනුව බෙදෙනවා නම් එක කඳුලක්වත් පිට්‍රල් නැහැ. පිට්‍රල් අදුගානේ සත්‍ය දැනට තියෙන සාමාන්‍ය මෙට්‍රික්කෝ 5000යි. ඒකෙන් දිනකට 2000ක්වත් දුන්නා. ඒකෙන් පිරුම් ගන්න අදුගානේ අංකයකටවත් දුන්නා තෙල් කඳුලක්වත් නැහැ. දැන් මෙට්‍රික්කෝ 3 අදුගානේ පිරුංගල් 200කටවත් පෙට්‍රල් බෙදා නින්නේ ඒකත් කල මෙට්‍රික් 3000ක්වත් ලපඩාසුල නැහැ ඩීසල් තාක්ෂය මේ 36 දා ආවා කියලා මහා පරිඥානෙත් දෙන්නේ මහා තේරයක් වෙන හරියට බෙදනවා නම් දින 6කටවත් නැහැ ඔය විදුලි බලයටත් දෙන්න අදට දෙවිකෙන්නව දින 54ක් මොහොතේ ලක්ෂ 10ක් අද ඩොලර් වෙනවා ලක්ෂ 10ක් ඉක්මනවා ඩොලර් කියවන්නේ නැහැ ඒක ප්‍රමාද ගන්න. ඒතකොට එහෙනම් මුදවන්නේ එහෙනම් මුදව ගත්තා නම් මෙච්චර මේ මේ ඇයිලා මේ ඩොලර් මේ මෙච්චර ප්‍රමාද ගන්න කියලා කාබාකද? අපිට නැවක් දෙන්න ඉන්දියාවේ දින 4 නයි යන්නේ. සිංගප්පූරුවේ දින 6 නයි යන්නේ. දුබායිගේ කොහෙද දින 10 නයි යන්නේ. දින 54 මොහොතේ කියන්නේ. හදිසි කියලා දෙන්නන්නේ අපි හදිසි කියලා ගන්න දරුවෙක්ට දෙන්නන්නේ ඇවිල්ලා දෙන්න. අපි හදිසි කියන්නේ ඒක ඉක්මනට ඕනේ. හොඳයි. හදිසි කියලා වැඩි දින තරම් අද වෙනකොට පෙට්‍රල් නැව ගැන කියන්න දීදී සල්ලි බැඳලා කියනවා. තාම අපේ සීමාවේ කියන විදිහට නැවක් නැහැ. ඒක ඇවිසි ගන්නම් වෙනවා. අමතිතුමා කියපු දින තුනක් ඉවරයි. දින තුනකට ගන්නවා නම් කළු කඩේකේ ඒජන්ට් නැව ඒජන්ට්ල කියලා වේලාසන අපේ ජාත්‍යන්තර සීමා මූත්‍ර ගෙනල්ලා කියාගෙන වැඩි දිනක් දීලා නැව සමාගම් වල හිමියන්ගේ ඉන්දල සතුන් කරවන්නේ කොද්දේශ වලට යටත් වෙලා අර මුරතෙල් නැව බෑවගේ ඩොලර් 40 50 වියදම් කරලා ජීවල ගෑස් නැව පා ගන්න නැතුව ඖෂධ වලට නැතුව සත පොලි මිති වෙනුන මේ වෙන විට පොලි වැඩි වෙනවා පොලි මේ ඉඳලා ගන්න බැරි වෙනවා කියනවා ඒකයි අපිට තේරෙන්නේ නැව එන දිනයක් කියන්නේ දෙවියෝ තමයි දන්නේ හැබැයි 20 වෙනිදාක් තාවක් 22 ආවා කිව්වත් ඒ නැව තියෙන දින කීයක් මේක බෙදන්න පුළුවන් මේ මම දැක්ක දැන් දින 10කට පෙට්‍රල් තියෙනවා කින්දර් කියනවා ඒක පුළුවන් දැන් 2000ක් කියනවා නම් තියෙන ප්‍රමාණය සීමා කරලා බෙදීමේ හැකියාව තිබෙනවා ඒ කියන්නේ කොහොමද 100 200 කියන පොලිං වලම මිනිස්සු කියලා තෙල් බෙදන්න පුළුවන් ඔව් 1300ක් පිරෝහා කියනවා ඉන්දියෝල් සමාගම 200ට අපිට පුදුම ඉන්දියෝල් සමාගමට තෙල් සංස්ථාය මිලකම ඉන්ධනක සාකන්න නිදුත් වෙත් වැඩි කරලා ඉන්දිය තෙල් සමාගමේ පිරුම් හදවට තෙල් නැහැ. කොළොන්නාවෙන් බෙදන්න බැරි නම් චීන වරායේ තෙල් යන්ත්‍ර ස්ථානයේ තියෙන රසේ සම්පත දීපු ටැංකියේ
पेट्रोल डीजल बेदल इंजियोल समाज में बेदवी इंजियोल समाज में तेल फिर पालने कर इंजिया ये देशी आगे तो वक्त तेल देने ඒ පිරුම් අන්නට දෙසියකට තෙල් දුන්නා නම් මේ පොලිං මොනි අඩක් අඩු කරන්න පුළුවන්. ඒකට බෙදන්නේ නැතුව ආණ්ඩුව ජනතාව ගසා ගැනීමට 24 වෙනි මිල සූත්‍රයෙන් මිල ගසා ගැනීම සූත්‍රයෙන් මිල වැඩි කිරීම සඳහා ඉන්දියාව පහක බලන් ඉන්නවා. ජනතාවට කාගෙන්වත් අසහාරයක් නැහැ. රටේ සම්පූර්ණුත් නැහැ. හම්බු කරලා අමාරුයින් කන්දක් නැක්කත් ඒකට पेट्रोल डीजल पिलिबंदव खनिज तेल पिलिबंदव तिबिन मे अर्बुदय पिलिबंदव ओबतुमालागे पत्तेन सह महाजनतावगे पत्ते हिटगिन मे अदहस दक्वीम सह एहि पहदिलि किरीम पिलिबंदव ओबतुमाट समुदिनो बेहेविन स्तुति अपित एक संबंध उनाट හොඳයි අපි මේ ඒ අතර වාරයේ සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙනවා කණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයාව මේ මොහොතේදී අපි සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙනවා අපි බලමු එතුමා සම්බන්ධ කරගත්ත අයින් පසුව මේ තියෙන තත්ත්වයේ පිළිබඳව මේ ප්‍රශ්න වලට විසඳුම කවද කොහොම කොයි විදිහට ලබා දෙන්න වුන් බලාපොරොත්තු වෙනවද කියන කාරණාව එතුමාගෙන් විමසලාම දැනගන්නට අපි විරාමයක් ලබා ගමු විරාමෙන් පසුව යලිත් හමු වෙමු සියත සුන්දරී ඍදාවෙන් ප්‍රධාන සිරස්තලයට හිටපු කැබිනට් අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් රසක්සිය නිලවාහන තවමත් ආපසු බාර දී නැතයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි එසේ නිලවාහන බාර දී නොමැති හිටපු කැබිනට් අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් නිලවාහන වලට අමතරව පෙරගමන් රථද භාවිතා කරන බව එම ආරංචි මාර්ග වලින් පැවසෙනවා කියලා ඔන්න ඉරිදාලංකා දීපේ වාර්තාවක් තිබෙනවා ඊට එහා පැත්තේ තියෙන සිරස්තලයේ හෙට දවසේ ඉඳන් කොළඹ සහ ඒ ආසන්න නගරවල ප්‍රධාන සහ අනිකුත් සියලුම පාසල් සතියක කාලයක් සඳහා වසා දැමීම පිළිබඳව නිවේදනය පසුගියදා අධ්‍යාපන අමාත්‍යාංශයේ විසින් නිකුත් කරන්නට යෙදුණා. යනුව දරුවන්ට අධ්‍යාපනය ලබා දීම හෙට දවසේ සිට ඔන්ලයින් ක්‍රමයට ආරම්භ කිරීමට නියමිතයි. ග්‍රාමීය පාසල් වසා දමනවාද නැද්ද යන්න පිළිබඳව තීරණය අදාළ පාසල්වල විදුහල්පතිවරුන්ට ගැනීම සඳහා ඊය දවසේදී අධ්‍යාපන අමාත්‍යවරයා විසින් බලය පවරනු ලැබුවා. යනුව කලාප පළාත් අධ්‍යාපන කාර්යාලවල අභිමතය සහ නියමයන් පරිදි ග්‍රාමීය ප්‍රදේශවල තියෙන පාසල් වසනවාද එහෙම නැත්නම් ඒවා තවදුරටත් පවත්වාගෙන යනවාද කියන කාරණාව සතියක කාලයක් සඳහා ඔවුන්ට ලබා ගැනීමට හැකියාව තිබෙනවා ඊට අදාළ සිරස්තලය ඉරිදා ලංකා දීපයේ තිබෙනවා පාසල් වැඩත් ඔන්ලයින් ක්‍රමයට රාජ්‍ය ආයතන සේවකීන් කැඳවීමත් සීමා කරයි පවතින ඉන්ධන අර්බුදයේ හේතුවෙන් රජයේ කාර්යාලවල සේවකීන් කැඳවීම හෙට සිට සති දෙකකට සීමා කිරීමට රජය තීරණය කර ඇත ඊට අදාළ චක්‍රලේඛයේ රාජ්‍ය පරිපාලන හා සුදේශ කටයුතු පළාත් සභා පළාත් පාලනයේ කම්පරයා විසින් නිකුත් කරලා තියෙනවා කියලා වාර්තාවක් තිබෙනවා ඊරිදා ලංකා දීප පුවත්පතේ ඒත් එක්කම අරුණ පුවත්පතේ ඊට සම්බන්ධ වාර්තාව මෙන්න මෙහිමයි තිබෙන්නේ ඉන්ධන හිඟ නිසා සති දෙකකට රාජ්‍ය සේවකීන් කැඳවීම සීමිතව පාසල් සූම් තාක්ෂණයෙන් කියලා වාර්තාවක් සඳහන් කරනවා අරුණ පුවත්පතේ. ඊට අමතරව පේරාදෙණිය විශ්වවිද්‍යාලය වසා දැමීම පිළිබඳව తాවකාලිකව යලිමේ ප්‍රශ්න වලින් විසඳුමක් ලැබෙන තුරු වසා දැමීම පිළිබඳව තීරණය අදාළ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා විසින් ගත්ත පසුගියදා යනුව සියලුම අධ්‍යයන අනාධ්‍යයන කටයුතු තාවකාලිකව අත්හිටුවීමටයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාලනය විසින් තීරණය කර තිබෙන්නේ. මේ අනුව නේවාසිකාගාරවල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත් ඉන්නීවත් වන හැටියට උපකුලපතිවරයා විසින් දන්වා තිබුණා.
ඒතෙකම සෙසු විශ්වවිද්‍යාල පිළිබඳවත් තීරණය මේ සතිය තුලදී ගන්නා බව එම විශ්වවිද්‍යාලවල පරිපාලනයේ විසින් දන්වා තිබෙනවා කොහොම නමුත් තවමත් ඇතැම් ශිෂ්‍යයින් තමන්ගේ ප්‍රථම වසර විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ප්‍රථම වසර අවසන් කරලා තිබෙනවා නමුත් ඔවුන් තවමත් විශ්වවිද්‍යාලයට ආසාවකටවත් පය තියලා නැහැ ඔවුන් විභාගවලට විතරක් සමහර අවස්ථාවලදී විශ්වවිද්‍යාලවලට ගියා නමුත් අධ්‍යයන කටයුතු සිදු කරන නම් සමහර විශ්වවිද්‍යාලවල ශිෂ්‍යයින්ට තවමත් හැකියාව ලැබිලා නැහැ විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙලා ඒ පිළිබඳවත් අවධානය යොමු කරන්න අවශ්‍යයි මොකද විශ්වවිද්‍යාල ජීවිතය කියලා කියන්නේ ඒක වෙනම අධ්‍යාපන රටාවක් වෙනම අධ්‍යාපන ක්‍රමයක් වෙනම අධ්‍යක්ීම් ගන්න තැනක් මේ පරිසරයට හුරු වීමත් එක්ක විශ්වවිද්‍යාල සංස්කෘතියත් එක්කයි මේ අධ්‍යාපනයට හුරු වීමේ අවකාශය විශ්වවිද්‍යාල තුල ඔවුන්ට ලැබෙන්නේ නමුත් ඒ පරිසරය ඒ වාතාවරණය උන්ට අහිමි වෙලා තිබෙන බවක් අපිට මේ මොහොතේදී වර්තමාන තත්ත්වය තුළ දකින්න ලැබෙනවා. තවත් උපුටානුගත වාර්තා කිහිපයකට අවධානය යොමු කරමු. ඉරුදා ලංකාදීපයේ මුල් සිරස්සල අතුරේ ඉහළින් තිබෙන සිරස්සල කිහිපයකට අවධානය යොමු කරන්න හිතුවා. ව්‍යාපෘති අතරමඟ නවතා මිතුරු රටවල් තරහ කරගත්තේ මෙහෙමයි. දෙවෙනි පිටුවේ තිබෙනවා ඊට අදාළ සවිස්තර වාර්තාව. ආණ්ඩු මාරුවත් සමග විදේශ ආධාර මත පවත්වාගෙන ගිය ව්‍යාපෘති අහෝසි කිරීමෙන් රටට බරපතල පාඩු සිදුව තිබේ. දේශපාලන කුහකකම මූලික කරගනිමින් රටට සිදුවන යහපත වෙනුවට කලින් පැවති රජයට ජනතාවගෙන් ලැබෙන ප්‍රසාදය වළක්වාලීම සහ කොමිස් මුදල් නොලැබීම මෙම ව්‍යාපෘති බොහොමයක් අවලංගු කිරීමට හේතු වෙලා තියෙනවා කියලා එම සිරස්සලේ සඳහන් කරලා තියෙන්නේ. වසර පහෙන් පහට මාරු වෙන ප්‍රතිපත්ති තියෙන රටක මෙවැනි ව්‍යාපෘති ගැන කවර කතාද? ජාතික ප්‍රතිපත්තියක් නොමැති රටක මෙවැනි දේවලුත් වසර පහෙන් පහට ආණ්ඩු මාරු වෙනවත් එක්කම එහෙම හේදිලා යන එක එච්චර නුහුරු නුපුරුදු දෙයක් නෙමෙයි අපේ රටේ ජනතාවට මේ වගේ දේවල් ඕනතරම් සිද්ධ වෙනවා. තමන්ගේ වාසියේ වෙනුවෙන් කටයුතු කරන පාලකීන් පිරිසක් ඉන්න රටක එතක මීළඟ සිරස්සලේ ලංකාදීපයේ හෙලියම් තිබෙන උදේගම පිළ හිටපු අමාත්‍යවරයා උපුට දක්වන්නේ අර්බුදයෙන් ගොඩේමට එකම විසදුම සර්වපාක්ෂික ආණ්ඩුවක්. ඒ වගේම සවජබේ සංවිධායකවරයාගේ ප්‍රකාශය ලක්ෂ්මන් කිරියල් මහතාගේ තවත් පච වෙන්නේ නැතිව අලුත් ආණ්ඩුවකට ඉඩ දීලා මේ ආණ්ඩුව ගෙදර යන්න. එතකම තවත් සිරස්සලයක් තිබෙනවා නෙළුම් කුළුණ ගැන මේ දවස්වල වැඩියෙන් කතාබහ වෙනවා. ඩොලර් 9ට අරගෙන ලංකාවේ හදපු නෙළුම් කුළුණ පිළිබඳව ඩොලර් 9ට අරගෙන හොරා කාපු හැටි කියලා මේ නෙළුම් කුළුණ ඡායාරූපයක් එක්ක සිරස්සලයේ සඳහන් කරලා තියෙන වැඩි විස්තරය 6 වෙනි පිටුවේ තිබෙනවා. ඔබට පුළුවන් කියවලා බලන්න. දේශපාලකීන් මොනව කීවත් පැය 5ක විදුලි කප්පාදුවක සේයාවක්. මේ දවස්වල පැය 2යි විනාඩි 15ක සහ පැය 3ක වගේ කාලයක් තමයි වැඩිම වුණොත් විදුලි කප්පාදුව සිදුවෙන්නේ. කොහොම නමුත් මේ තියෙන සිරස්සලයට අනුව පැය 5ක විදුලි කප්පාදුවක සේයාවක් මතුවලා තියෙනවා කියලා කියනවා. නොරොච්චෝලේ බලාගාරයේ අනිවාර්යෙන් සිදු කළ යුතු යන්ත්‍ර අලුත් වැඩියාව සඳහා වූ අමතර කොටස් ගෙන්වා ගැනීමට ඩොලර් නොමැතිකමත් ගල් අඟුරු ලබා ගැනීමට ඩොලර් මිලියන 650ක මුදලක් නොමැති වීමත් නිසා විදුලිය කපාහරින කාලයේ තවත් පැය 5කින් පමණ ඉහළ දැමීමට සිදුවන තත්ත්වයක් උදා වෙලා තියෙනවා කියලයි ලංකාදීපයේ වාර්තාව සඳහන් වෙන්නේ. දිවේ නිර්දා සංග්‍රහයේ ප්‍රධාන සිරස්සලයත් ඒ පිළිබඳවම තමා ගල් අඟුරු සංචිත රැකගන්න නොරොච්චෝලේ ගල් කරයි. නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු නැව් වාර 14ක් සඳහා නයවර ලිපිය නිකුත් කිරීමට නොහැකි වීම නිසා ගල් අඟුරු සංචිත ලබන අගෝස්තු මස වෙන විට අවසන් වනු ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවරුන් හෙළි කරනවා කියලා කියනවා. ඒ හින්දා නොරොච්චෝලේ ගල් කරයි කියලයි මේ දිවේ නිර්දා සංග්‍රහයේ මේ සිරස්සලයේ වාර්තා කරලා තිබෙන්නේ. එතෙක්ම මේ විදුලි බල මණ්ඩලයේ සේවකීන්ට බිලියන 4ක මාසික වැටුප් ගෙවනවා කියලා සිරස්සලයක් ලංකාදීපයේ තියෙනවා. විදුලි බල මණ්ඩලයේ සේවක 30,000ට බිලියන 4ක මාසික වැටුප්. ලංකාදීපයේ මිසරස්සලයේ බලාගාරවල සේවකීන්ට විදුලිය හදන වාටක් දීමනාවක්. ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවරුන් ඇතුළු සේවකීන් 30,000ක පිරිසකට වැටුප් ගෙවීම සඳහා මාසයකට රුපියල් බිලියන 7ක මුදලක් වැය වෙන බව වාර්තා වෙනවා. මෙම ප්‍රමාණය වසරකට රුපියල් බිලියන 48කට ආසන්න බව විදුලි බල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසුවා කියලයි මේ සිරස්සලයේ වාර්තා කළා තියෙන්නේ.
එතකම පහුගිය කාලේ කොවිඩ් තිබ්බනේ දැන් නම් කොවිඩ් නැහැ දැන් තියෙන ඩෙන්ගු ඒ නිසා ඩෙන්ගු පිළිබඳවත් ඔබේ අවධානය ඔබේ පරිසරයේ ඔබ ඔබේ නිවස අවට ප්‍රදේශයේ තියෙන පිරිසුදුකම පිළිබඳව දැඩි අවධානයකින් සිටිය යුතු කාලයක් මොකද ඩෙන්ගු කියන්නේ මාරාන්තික රෝගයක් ඒ නිසා ඒ පිළිබඳව ඔබේ අවධානය යොමු කරන්න මම කියන්න හදපු කාරණාව කොවිඩ් 19 වසංගතයේ සඳහා ලංකාවට ගෙන්නපු ෆයිසර් එන්නත් නැවත විකුණලා ඒ වෙනුවට සහල් ගන්න යන පුවතක් පිළිබඳව වාර්තා කරනවා ලංකාදීපේ ෆයිසර් එන්නතට මියන්මාරයෙන් හාල් මෙරට ඉතිරි වී ඇති ෆයිසර් එන්නත් ලක්ෂ 6ක තොගය මියන්මාරයට ලබා දී ඒ වෙනුවෙන් එරටින් සහල් ලබා ගැනීමට රජයේ අවධානය යොමු වෙලා තියෙනවා කියලා කියනවා අර ඉස්සර මේ ලංකාවේ ජන සමාජය තුල තිබ්බනේ මේ භාණ්ඩ හුවමාරු ක්‍රමය කියලා ක්‍රමවේදයක් මුදල් වෙනුවට අපි අපේ ගෙදර සහල් ටිකක් තියෙනවා නම් එහා පැත්තේ ගෙදර පොල් තියෙනවා නම් අපි හාල් දීලා පොල් ටිකක් ගන්නවා අන්න ඒ වගේ භාණ්ඩ හුවමාරු ක්‍රමයක් පැවතුණා ඔන්න ඒ වගේ ක්‍රමයකට ආපහු ගිහිල්ලා තියෙන බවක් තමයි මේ සිරස්සලෙන් සඳහන් වෙන්නේ ඒත් එක්කම මේ දවස්වල බුද්ධි ගණනය පිළිබඳව ඒ කියන්නේ රට තුල තියෙන බුද්ධිමත් වෘතිකයන් රට හැරදහලා වෙනත් රටවලට සංක්‍රමණය වීම එහෙම නැත්නම් රැකියාවල් සොයාගෙන පිටරටට යන්න තියෙන ප්‍රමණතාවයේ වැඩිවීමක් තියෙනවා කියලා අපි දකිනවා විශේෂයෙන්ම පාස්පෝර්ට් කාර්යාලයේ තියෙන පෝලිම් දැක්කහමම ඒ පිළිබඳව අපිට යම් අදහසක් ගැනීමේ හැකියාව තිබෙනවා රජයේ විසිනුත් මේ වෙනකොට රාජ්‍ය සේවකයින්ට විදේශ රැකියාව සඳහා කොන්දේසි විරහිතව විදේශගත වීම සඳහා ඉඩ ප්‍රස්තාව වෙන් කරලා තිබෙන කාල සීමාවක් විදේශ රැකියාව සඳහා නිරත වීමට රජයේ විසිනුත් මේ වෙනකොට අනුබල කිරීම උනන්දු කරවීම සහ උන්ට අවශ්‍ය පහසුකම් සැලසීමේ කටයුතු සිදු වෙනවා අපි පහුගිය දවස්වල දැක්කා මේ සිරස්සලේ තියෙන්නේ වෘත්තිකයන් දහස් ගණනක් රට හැර යන සූදානමක සමහරු විභාගවලටත් ඉඳලා දැඩි ආර්ථික අර්බුදයේ හමුවේ වෛද්‍යවරුන් නීතිඥවරුන් ඉංජිනේරුවන් ඇතුළු විවිධ වෘත්තිකයන් දහස් සංඛ්‍යාත පිරිසක් විදේශයන් හේ විවිධ වෘත්තීන් සඳහා දැනටමත් අයදුම්පත් යොමු කරලා තියෙනවා කියලයි මේ ඉරුදා ලංකාදීපයේ මේ සිරස්සලේ සඳහන් කරලා තියෙන්නේ. ඒත් එක්කම ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සිදුවීමක් පිළිබඳව සිරස්සලයක් තිබෙනවා. කෝටි 11ක පරිගණක හොරපාරෙන් ලංගමයට අරන් වුමනා 139යි 800ක් අරන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියකින් තොරව මුදල් අවභාවිත කරමින් පරිගණක යන්ත්‍ර 800ක් මිලදී ගැනීම සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ ඒ කියන්නේ කෝප් කමිටුවේ දැඩි අප්‍රසාදය පළ වෙලා තියෙනවා කියලා කියනවා. මේවට අප්‍රසාදය විතරක් පළ නොවී ඒවට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ගත් ගත්තොත් තමයි හොඳ නේද? මහජනතාවගේ මුදල්නේ. ඊළඟට දිවි නිර්දා සංග්‍රහයට යොමු වීම අපි එහි උපුටානුගත වාර්තා කීපයකට අවධානය යොමු කරන්න අවශ්‍යයි. රාජ්‍ය සේවකයන් සේවයට කැඳවීම සීමා කරයි විශේෂ චක්‍ර ලේඛනයක් කියලා සිරස්සලේ සඳහන් කරලා තිබෙනවා. අපි මේ පිළිබඳව කතා කළා. ඒ වගේම මහ බැංකු අධිපතිවරයාගේ ප්‍රකාශයක් ඉදිරියටත් රටට සේවය කරනවා ශාම්නුවන් ගණේවත්ත ලියන්නේ. ශාම්නුවන් ගණේවත්ත මහතා අපි ඊළඟ අඩහෝරාවක කාලයේදී මේ ස්ථානයට සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙනවා. අපි එතුමාගෙන් මේ ආර්ථිකය පිළිබඳව වැඩිදුර තොරතුරු එතුමාත් සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. සුන්දර ඉරිදාවි ඉදිරි වැඩසටහන් තුලින් නරේන්ද්‍ර මෝදි ඉන්දියා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශයක් තිබෙනවා. සේවකයන් බදවා ගැනීමේ අපහසුතාවයක් නිසා ඉන්දියාවේ රාජ්‍ය සේව පුරප්පාඩු 110ක් ලංකාවේ රාජ්‍ය සේවය නන්නේ අතිරික්තයනුත් ඉන්නවා. හෙටත් විසඳුම් නැතොත් සෞඛ්‍ය විරෝධතා දිගටම වෛද්‍යවරුන් හෙද හෙදියන් කනිෂ්ඨ කාර්ය සහායකවරුන් නැතුළු සමස්ත සෞඛ්‍ය සේවාවේ නිරත වන සේවකයන් මේ දවස්වල විරෝධතාවයන්හි නිරත වෙනවා. ඒවාට නිසි විසඳුම් ලැබුණ නැත්නම් හෙටත් දිගින් දිගටම සෞඛ්‍ය විරෝධතා පවත්වනවා කියලයි කියන්නේ. ඊළඟට හෝටල් සේවකීන් ලක්ෂ එකහමාරකගේ රැකියා හිමි වෙයි. පවතින ඉන්ධන ගෑස් අර්බුද හේතුවෙන් හෝටල් හිමිකරුවන් සහ හෝටල් සේවකීන් ලක්ෂ එකහමාරකට අධික පිරිසකගේ දෛනික ආදායම අහිමි වී යෑමෙන් ඉතා අන්ත අසරණ වී ඇතැයි ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා
දිවයි නිර්දා සංග්‍රහයට පැවසිය කියලයි මේ සිරස්තරයේ වාර්තා කළා තිබෙන්නේ. ඉන්දින අර්බුදයේ මහජනතාවටත් නෙමෙයි ලොකු ලොක්කන්ටත් බලපාලා තියෙනවා කියලා සිරස්තලයක් සඳහන් කරලා තියෙනවා. ඉන්දින අර්බුදෙන් පක්ෂත් අමාරුවේ පක්ෂ ඒ වැඩිපුර ඉන්නේ ගෙදර කතානායකගේ ප්‍රකාශයක්. සජිබ ප්‍රචාරක වැඩ අඩපණයි තිසත්තනායක මහතා පයින් හරි ගිහින් ජනතා ප්‍රශ්න සොයා බලනවා. විජිත හේරත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය ඔවුනුත් තෙල් අර්බුදයෙන් හෙම්බත් වෙලා තියෙන බවක් නම් පේනවා. ඒත් එක්කම මේ ඛේද ජනනීයම කතා බහක් නිර්මාණය වෙච්ච සිදුවීම් කිහිපයක් පසුගියදා වාර්තා වුණා. ඒ තමයි ඉන්දන පෝලිම් වල හිටපු පිරිස් විවිධ රෝගවලට ලක්වීම සහ ඇතැම් අය මරණයට පවා ලක්වීම පිළිබඳව මේ අර්බුදකාරී තත්වය පටන්ගත් දවසේ ඉඳන් මේ වෙනකන් මේ තියෙන අද දවස වෙනකන් තියෙන ගණනය කිරීම ටික හරියටම සිදු කරොත් මේ වෙනකොට ඉන්දන පෝලිම් වල මරණ 13ක් සිද්ධ වෙලා තියෙනවා කියලා වාර්තාව දිවයිනේ තිබෙනවා. ඉන්දන පෝලිම් වල මරණ 13ක් ඉන්දන හා ගෑස් පෝලිම් වල සිටියේදී මේ වන විට පුද්ගලයන් 13 දෙනෙක් මියගොස් තිබෙනවා. ආණ්ඩුවේ වැරදි කළමනාකරණයේ හින්දා ජීවිතවලින් වන්දි ගෙවන මිනිසුන් මේ විදිහට අසරණ වෙලා තවත් කී දෙනෙක් කොයි විදිහට කොයි පෝලිමේ කොයි මොහොතේ මේ ආවිද කියන ප්‍රශ්නය අපිට තවමත් තිබෙන වේලාවක් මේක. ඒ නිසා ඉක්මනින්ම බලධාරීන් මේ ගැන අවධානය යොමු කරලා තමන්ගේ විසඳුම් ක්‍රියාවලියන් ඉක්මනින් යෙදවිය යුතු බව අපි අවධාරණය කරන්න කැමතියි මේ මොහොතේදී. ඒ වගේම පසුගිය දවස්වල අපි දැක්කා සර්පයින් කාලා බල්ලන් කාලා පූසන් කාලා මුංචි දරුවන් ඒ වගේම වැඩිහිටියන් පවා රෝහල්ගත කරපු අවස්ථාවලදී ඔවුන්ට ලබා දීමට අවශ්‍ය කරන බෙහෙත් නොමැතිකම නිසා ඔවුන් මියගිය ඛේද ජනනීය පුවත් අපිට රට වටින් අහන්න ලැබුණා. ඊට අදාළව සිරස්තලයක් තිබෙනවා සර්ප විෂට සිංහල බෙහෙත් ප්‍රවර්ධනය කිරීම පිළිබඳව. හොඳ ක්‍රියාවක් සර්ප විෂට සිංහල වෙදකම ලංකාවේ ඉතාමත් ප්‍රචලිතයි. දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ මේ පිළිබඳව මැදිහත් වෙනවා නම් මේ ඉතාමත් වටින කාරණයක් වර්තමානයේ මේ තියෙන තත්ත්වයත් එක්ක. ඒ වගේම හතරවැනි මාත්‍රාව ගෙන ඇත්තේ 8300 දෙනයි අගෝස්තුවේ කල්පණී කියලා වාර්තාවක් තිබෙනවා මේ කොවිඩ් පිළිබඳවයි. ඒ වාර්තාව ඒත් එක්කම අයතා දේපල නඩුවල බහණ්ඩ විකුණා වෙනම ගිණුමකට. මේ දවස්වල මොන මොනවා හරි තියෙන ආදායම් මාර්ග සොයා සපයා ගන්නට දරණ උත්සාහයක් අපිටත් පේනවා. ඒ වගේම ශ්‍රී ලංකාව යුද අපරාධ කළ බව ජිනීමා සමුළුව තීරණය කරයි. අපිට කබලෙන් ලිපට වැටෙන්න වේද කියලා තමයි මේ කල්පනා කරන්න වෙන්නේ. මේ තියෙන තත්වයනුත් එක්ක යුද අපරාධ පිළිබඳව යළිත් කතා බහක් ලක් වෙලා තියෙනවා මේ ජිනීවා සමුළුව තුළදී. ඒ පිළිබඳව ශ්‍රී ලංකාව යුද අපරාධ කරයි කියලා තීරණය කරා කියලයි මේ සිරස්තලයේ වාර්තා කරලා තිබෙන්නේ. අපේ මෞබිම පුවත්පතේ උපුට අනුගත වාර්තා කීපයකට ඉක්මනින් අවධානය යොමු කරමු. ප්‍රධාන සිරස්තලයේ තියෙන්නේ කොවිඩ් කාලයේදීවත් බිඳ නොවැටුණු අපේක්ෂා රෝහල වැහෙන අවධානමක හදිසි ශල්‍ය කර්මයකටවත් එන්න තෙල් නැහැ. කාර්ය මණ්ඩල ගෙවල් වල හිර වෙලා කියලා ඒ සිරස්තලයේ තියෙන්නේ. ඊට අමතරව ඩොලර් රහේනියට සින්දු වලින් විසඳුම් දෙන ලංකාවේ කොල්ලෙක් ගැන සිරස්තලයක් තිබෙනවා. මෞබිමේ ඇතුල් පිටු වාර්තාවල මේ පිළිබඳව දීර්ඝ විස්තර ඇතුළත්. පෝලිම් වල කරවෙවි ගෑස් ගැන වද වෙන අයට පට්ගාලා උයා ගන්න ටිප් ටොප් විසඳුමක් කියලා තවත් සිරස්තලයක් තියෙනවා. මේ දිවිනෙත් ඒ පිළිබඳව ප්‍රවෘත්ති වාර්තාවක් සිරස්තලයක් සටහන් කරලා තිබෙනවා. ඔබට පුළුවන් බලන්න ඒ අලුත් ලිපක් පිළිබඳවයි ඒ වාර්තාවල අඩංගු වෙන්නේ. අඩු මිල තායිවාන් ගෑස් පැත්තකට දාලා ඕමාන් ගෑස් වැඩි මිලට ගන්න හදන්නේ ඇයි ප්‍රශ්න අර්ථයත් එක්කයි මේ සිරස්තලේ. ඒ ගැන කියවන්න පුළුවන් දහවෙනි පිටුවේ තියෙනවා. කැබිටි කොල්ලෑව මාර්ක බස් එකේ කොන්දොස්තර කියන බිහිසුණු කතාව කියලා තවත් වාර්තාවක් තිබෙනවා 19 වෙනි පිටුවට. ඒ වගේම ජනාධිපතිවරයාගේ ප්‍රකාශය තෙල් ගෑස් ප්‍රශ්නට ජනපති දුන් විසඳුම කියලා සඳහනක් කරනවා. ඒ වගේම කෝපා කමිටුවේදී හෙළි වූ රහස මහබැංකු අධිපතිවරයාගේ ප්‍රකාශයක් තිබෙනවා. මහබැංකු අධිපති BBCට කළ හෙළිදරව්ව කියලා සිරස්තලයක් සඳහන් කළා තිබෙනවා. මෞබිමේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශයක් තිබෙනවා ජනතාව බඩගින්නේ තියන්නේ නැහැ කියලා. හැබැයි බොහෝ තැන්වල ජනතාව මේ වෙලාවේ බඩගින්නේ ඉන්නවා. දරුවන්ගේ ඉගෙනීම අහිමිවීම 88ක් දක්වා ඉහළට. ආර්ථික අර්බුදයේ හමුවේ
අධ්‍යාපන ශිෂ්‍යයට ඉතා බැරෑරුම් හා සංකීර්ණ ක්‍රියාවලියකට අවතීර්ණ වන්න සිදුවලා තියෙනවා කියලා සටහන් කරලා තිබෙනවා මේ වාර්තාවේ. ඒ වගේම මහජන බැංකුවෙන් පසුගිය දා ණයවර ලිපි විවෘත කිරීම පිළිබඳව සිරස්සලේ පෙට්‍රල් ගන්න මහජන බැංකුවෙන් ඩොලර් ලබා දුන්න බව සිරස්සලේ සඳහන් කරලා තිබෙනවා. පාර්ලිමේන්තු කාලයත් සීමා කරන්න කියලා ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතාගේ ප්‍රකාශය උපුටා දක්වලා තිබෙනවා. පීලිපැන්න මන්ත්‍රීන් ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මත ගැටුමක් දෙවෙනි පිටුවේ මේ ගැන වැඩිදුර විස්තරේ සඳහන් කරලා තිබෙනවා. මැති ඇමතිවරු රක්ෂණ පෝලිමේ පසුගිය දවස්වල මැති ඇමතිවරුන්ට සිදුවෙච්ච හානිදායක ක්‍රියාවලියත් එක්ක මැතිමතුරු හිතන්නේ නැති නේද මේ තියෙන තමන්ගේ වත්කම් දේපල සියල්ල රක්ෂණය කරලා තියාගත්තොත් ඉදිරියට හොඳයි කියලා. ඒ සිරස්සල තමයි අපිට උපුටා ගන්න තියෙන්නේ මේ පුවත්පත් වලින්. අපි අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා සුන්දරි ඉරිදාවේ පත්‍රවල තොරතුරු. අපි ඊට පෙර කාටුන් කීපයක් වෙත අවධානය යොමු කරන්න ඕන. ඇත්ත පත්‍රයේ තියෙන පඳුරට නොව හාවාටම වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි ලියන කවිපෙළ, මේ කවිපෙළ හැමදාම ප්‍රවෘත්තියක් ඇසුරෙන් තමයි ලියවෙන්නේ. බැසිල් රාජපක්ෂගේ ප්‍රකාශයක් තමයි උපුටා අරගෙන තියෙන්නේ මේ කවිපෙළ වෙනුවෙන්. මගේ බලාපොරොත්තු දෙක ඉටු කරගත්තා, ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරන්න බැරි වුණා. මේක තමයි ප්‍රකාශය. ඊට අදාළ වෛද්‍ය ශාන්ත හිටියාරච්චිගේ කවිපෙළ කොහොමද කියලා අපි දැන් බලමු. ඒ කවිපෙළ තියෙන්නේ මෙන්න මෙහෙම. ගොඩනගා මනාපය 169කට බලය දෙන්නේ නැති අපට හිතා ඉන්නට සැපට, නොලැබුණත් යමක්ේ පැතූ හැටියට රටට පැතුම් දෙක ඉටු වෙලා පාඩුවක් නෑ අපිට. ඔන්නෝමයි වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චිගේ කවිපෙළ අද පඳුරට නොව හාවාටම කවිපෙළෙන් ඇත්ත පුවත්පතේ සඳහන් කරලා තියෙන්නේ. අපි ඒ අතරතුරේ ඉරුදා ලංකාදීපේ කාටුනේට අවධානය යොමු කරනවා. පියල් සමරවීරගේ ලන්කෝනිස් කාටුනේ, මේ ලන්කෝනිස් කඩේකට ගිහිල්ලා ඉන්න බවක් තමයි පේන්නේ. ස්ටෝස් කියලා ගහලා තියෙනවා, ණයට ඉල්ලා අමනාප නොවුණු කියලා පොඩි බෝඩ් එකකුත් දෙලලා තියෙනවා. පුංචි පුතෙක් එක්ක තමයි මේ ලන්කෝනිස් යන්නේ. නෑ නෑ පුතේ, මුදලාලි මාමා ඔය බෝඩ් එක ගහලා තියෙන්නේ අපේ රටේ නායකයින්ට පේන්නේ නෙවෙයි, ගමේ ඉන්න අපි වගේ අයට පේන්නයි ලන්කෝනිස් ඔන්නෝමයි කියන්නේ. සිම්පල් මෑන් සිලුමිනේ කාටුනේට අවධානය යොමු කරනවා. කාටුනේ ඔබට පේනවා, මිනිස්සුන්ගේ බදු මුදල් වලින් වවාගෙන කනවට වැඩිය මේ වෙලාවේ ඇත්තටම නරකද වවාගෙන කන එක? ඒකනත් ඔබ පොඩ්ඩක් අවධානය යොමු කරන්න කියන ඉල්ලීම කරනවා වවාගෙන කන එක ගැන. ඒ වගේම අරුණ පුවත්පතේ හසන්ත විජේනායකගේ හුරේරා කාටුනේටයි අපි අවධානය යොමු කරන්නේ. ඒ කාටුනේ තියෙන්නේ මෙහෙම, මිලියන 75ක් උපයාගත් හැටි හෙලි කරන්න කියලා විමල්ට උසාවි නියෝගයක් ඇවිල්ලා. විමල්ටත් මැණික් තියෙන ආච්චි කෙනෙක් ඉන්නවද දන්නේ නැහෙනේ. විමල්ටත් මැණික් තියෙන ආච්චි කෙනෙක් එහෙම ඉස්සරහට මතුවේද කියලා දන්නේ නැහෙනේ කියලයි හුරේරා කාටුනේ හසන්ත විජේනායකගේ තියෙන්නේ. ඔන්නෝමයි අද සත්‍යන්ත පුවත්පත්වල තොරතුරු. හෙට උදෑසනත් හම්බ වෙමු 6:00 සියත පත්‍රයෙන්. ඔබට සුබදායි ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.